එන්.එස්.සී.ගේ නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සාමාජික පොලිස්පති. එහෙමයි සභාපති. ඔබ පතුර දවසේ ඉඳන් දිගටම නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකට සහභාගී වුණාද? කවුද එකට කැඳවීම දෙන්නේ? කවුද කැඳවන්නේ? ඒක සාමාන්‍යයෙන් කැඳවන්නේ ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ. මම 2016 අප්‍රේල් 20 දින පොලිස්පති හැටියට පත් වුණෙන් පස්සේ ඉඳලා දිගටම සහභාගී වුණා. එක්තරා කාලයක් වනතුරු මගේ මතක ඇටියට 2018 ඔක්තෝබර් මාසේ කවුන්සිල් එකට සහභාගී වුණා කියලාද? ඔක්තෝබර් අවශ්‍යතා විශේෂ වූ අවස්ථාව නිලධාරී කෙනෙක් නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීගේ ස්ථානමාරුවෙක් සම්බන්ධයෙන් තියෙන කටයුත්තකට මම මගේ මතක හැටියට 23 වෙනිදා ඔක්තෝබර් 23 වාගේ මට මතක සහභාගී වුණා. ඒ අරනකොට ඔක්තෝබර් මාසයේ සිට මට ආරක්ෂක මණ්ඩලයට සෙකියුරිටි කවුන්සිල් එකට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? ලිඛිතවද වාචිකවද? වාචිකව ලැබුණා. එවකට හිටපු ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා හැඩියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. ඒක සාමාන්‍යයෙන් වාචිකව යන්නේ, දැනුම් දෙන්නේ වාචිකව, කතා කරන දේවල් එහෙමයි. සටහන් වෙන මේ විශේෂිත සටහන් පිළියෙල කිරීමක් නෑ ඒකේ. ඒ නිසා මම ආරංචි වුණාම මම සවස මගේ මතකෙ හැටියට 4:00 වාගේ ඉඳකුණොත් ඒ දවස දිනේ මට හරියට මතක නෑ. එතන තිබුණා මට දැනුම් දීමක් කරේ නෑ වාචිකව. ඒ නිසා මම ඇහුවා ලේකම්තුමාගෙන්, සර් මේ අද සිකියුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා කිව්වා. මං කිව්වා මට නම් දැන් 4:00 පහුවෙන්න එනවා, මට නම් තාම දැනුම් දුන්නේ නෑ. ඒතකොට මට දැනගන්න ලැබුණා එතුමාගෙන්, ඒ කියපු වචන වලින්ම කිව්වා, sorry පූජිත්, I didn't want to embarrass you as you told me, now as you asked from me, this is what happened, HS has told me not to tell you. එතකොට කපිල වෛද්‍යරත්න, his excellency the president of democratic social republic of sri lanka, අපේ ජනාධිපතිතුමා කිව්වයි කියලා මට කපිල වෛද්‍යරත්න මහත්මයා කිව්වා. මං එතනින්ම එක නිහඬ වුණා, සර් කවුරුත් මා වෙනුවෙන් එතකොට එහෙමනම් එවන්න අවශ්‍ය නැද්ද? නෑ අවශ්‍ය නෑ. මොකක් හරි වුණොත් මම අවශ්‍යතාවයක් තිබුණොත් කියන්න. යස්.